ගෝල්පේස් අරගල භූමියට එල්ල කරන ලද මෙලෙච්ච හමුදාහ පොලිස් ප්‍රහාරය අපි තරයේ හෙලා තිබෙනවා. මේ වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතුයි. මෙතන ප්‍රශ්න කීපයක් මේ අනුව මතුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක දවසෙන් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට ලිබරල් නායකයෙක් හැටියට තිබුණු පිළිගැනීම අවුරුදු 45ක ඉතිහාසයේ එක දවසෙන් නැති කරගෙන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් සියලු දෙනාම තරහ කරගෙන ඉමහත් අපකීර්තියට පත්වීමක් තමයි මේ සිද්ධ වුනේ. මේ සිදුවීම සහ මැයි 6 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙන ආපු රාජපක්ෂ පවුලේ ඒ මරවරින් එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැහැ. ඒ දෙකම එකම සිදුවීමක්. එකක් රාජ්‍ය බලය යොදවලා කටයුතු කිරීම, අනෙක මර බලය යොදවලා කටයුතු කිරීම. ඇතර මේ මොහොතේ අවශ්‍ය මොකක්ද? ඇයි මේ අරගලේ මතුනේ? රනිල් වික්‍රමසිංහ මහතා මතක තබා ගත යුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපති ධූරය දක්වා එතුමා පැමිණියේ මේ අරගල කරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීම නිසායි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ එවැගේම ගෝඨාභය රාජපක්ෂ මේ තුන් කට්ටුව බලෙන් පහ කළා දාලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කරපු නිසායි මේ අරගල කරුවන් මේ කටයුත්ත කරේ. අරගල කරුවන් අතර ඇතැම් විට පොඩි පොඩි ප්‍රශ්න අසිෂ්ටත්වයේ ලක්ෂණ ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ තියෙන්නේ නැති. නමුත් මේ මාස 6ක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙළෙන ප්‍රශ්නේ කිරිපිටි නැතුව අඬන දරුවෝ එක්ක දුක් වේදනා විඳින අම්මාවරු ඉස්පිරිතාලෙට ගියාම ඒ වගේම බෙහෙත් ශාලාවට ගියාම බෙහෙත් නැතුව දුක් විඳින මිනිස්සු පෙට්‍රල් ටික නැතුව ඩීසල් ටික නැතුව භූමිතල ටික නැතුව දුක් විඳින මේ රටේ සාමාන්‍ය ජනතාව ආදායම් අහිමි වෙච්ච ගොවියෝ දීවරයෝ ඇතුළු මේ රටේ දුක් විඳින ජනතාව මේ සෑම කෙනෙක්ගේම වේදනාව වෛරය අද උඩු දුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව සහකම්පණය අත්‍යවශ්‍යම පෙන්විය යුතු මොහොතක මේ පෙන්වලා තියෙන දුෂ්ටත්වය මේ මෙනලා තියෙන අශීලාචාරත්වයේ ඉතාමත්ම පිළිකුල් සහගතයි. ඒ වගේම මේ රට ජාත්‍යන්තර වශයෙන් පක්ෂ අතර එකමුතුවක් ඇති කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් පුළුල් කරගෙන ලෝකයේ ආධාර දෙන ආයතන වලට අත දිගු කරන්න ගියාන ඒ සෑම කෙනෙක්වම කෝපයෙන් ඒ වගේම අපකීර්තිමත් ආකාරයට තරහ කර ගැනීම. මේ කිසිසේත්ම මේ රටට උචිත තත්වයක් නෙවෙයි. ඒ වගේම මේ ආකාරයට සාමකාමී අරගල කරුවන් ඔවුන් ඇත්තට මේ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ගේ හිටපු ඇත්තම් කොටස් මොන පුරාජේරු කතා කුවත් බහුතර ජනතාව ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ව සාමකාමී සාකච්ඡා මාර්ගයකින් ඉවත් කර ගැනීමට ඕනෑවට වඩා ඉඩ තිබුණා. එහෙම තිබියදී ඔවුන්ට එලව එලවා පහර දෙන්න ආරක්ෂක අංශ යොමු කිරීම මගින් තුවක්කු බලය පාවිච්චි කිරීම මගින් පෙන්නලා තියෙන්නේ අවසානයේ මහජනයාව මේ ආකාරයට මේ අන්තවාදී කල්ලිවලට තටු දෙන්නද ආයුධ සන්නද්ධ විප්ලවයක් ගැන සිහින දකින බලවේගවලට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු දෙන්නද කියන එක අපි මතක තබා ගත යුතුයි. මේ රටේ ඔයනිම ආකාරයේ මර්ධනයන් දියත් කරපු අවස්ථාවල උතුරෙත් එවැගේම දකුණෙත් මේ හැම තැනකම අපි දැකපු දේ තමයි ආයුධ අතට අරගත්ත ප්‍රතිවිරෝධතාකරුවන් නැවිලා තිබිච්ච තත්ත්වෙත් තවත් නරක් කරගෙන තවත් බිහිසුණු අගාධයකට ගමන් කරලා දහස් ගණන් ඝාතනය වෙලා ඒ වගේම දසදහස් ගණන් විදේශගත වෙලා ඒ වගේම මුළු මොනින්ම පරම්පරා ගානක ජීවිත අඳුරේ තැබීම. මිනිසා ද අඳුරු දිනයක් ඒ අඳුරු දිනේ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කිරීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියලුම දෙනාට කොන්දේසි විරහිතව එකට එකතු වෙන්නේ කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම රාජපක්ෂ පවුල තමන්ට කරගන්න බැරි වෙච්ච මේ දුෂ්ට මර්ධනය තමන් විසින් බලයට කැඳවාගත්ත ජනාධිපතිවරයා ලවා කරගැනීම ගැන අපි කම්පා වෙනවා. ඒ වගේම අදිෂ්ඨානය තවදුරටත් ධෛර්යමත් වෙනවා. අද ඇත්තටම කළ යුත්තේ කුමක්ද? මේ අරගල කරුවන්ට හමුදාව යොදා පහර දීම හෝ නඩු පැවරීම නෙවෙයි. මේ රට බංකොලොත් භාවයට පත් කරන ලද ඒ පාලක දේශපාලන පවුල ඒ වගේම ඔවුන්ට සහය දීපු මහා භාණ්ඩාගාරයේ ඒ හිටපු ලේකම්වරු ඒ වගේම මහා බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු පිරිස මේ පිරිස අධිකරණ ඉදිරියට ගෙන ඒමයි මේ පිරිස යුක්තිය ඉටු කරවීමට මේ පිරිසට නඩු පැවරීමයි සිදු කළ යුතු තිබුණේ. විශේෂයෙන්ම අර මූල්‍ය පනත යටතේ මොනිටරි ලෝ ඇක්ට් එක යටතේ වහාම මුදල් අමාත්‍යාංශයේ
ඒවගේම මුදල් මණ්ඩලේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස් වලටයි නීතිය ක්‍රියාත්මක විය යුතු තිබුණේ. ඒවගේම අර ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක රනිල් වික්‍රමසිංහ මහත්මයාමයි ගෙනාවේ. ඒ අනුව ණය කළමනාකරණය නොකිරීමේ වරදට භාණ්ඩාගාර ලේකම්වරු මුදල් අමාත්‍යාංශ ලේකම්වරු හා නිලධාරී පැලැන්තිය අධිකරණයේ ඉදිරියට යුක්ති ඉදිරියට පැමිණීමයි කළ යුතු තිබුණේ. රටේ ගෙනාපු වැඩි මිලට ගත්ත බැඳුම් කර මේ ජූලි 25 වෙනිදා මහින්ද රාජපක්ෂ ගත්ත මිලියන 1000ක ඩොලර් බිලියන 1ක බැඳුම් කරේ එනවා. ඒ බැඳුම් කර වලින් කොල්ල කාපු බිලියන 7කට අධික මුදල විදේශවල සංගවා තිබෙනවා, රට ඇතුලේ සංගවා තිබෙනවා. ඒ පෞකාර සල්ලි අරගෙන මේ රටේ ජනතාව සුකිට මුදිත කිරීමයි සිදු කළ යුතු තිබුණේ. නමුත් මේ වෙනුවෙන් හඬ නැගූ පිරිස් වලට මේ ආකාරයට සැලකීම් මගින් බියවත් ගන්න හිතන් ඉන්නවා නම් ක ලොකු වැරදීමක් කියන එක විතරක් අපි මේ අවස්ථාව ධාරණය කරනවා. නැවතත් අපි අවධාරණය කරනවා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට, සියලුම වෘත්තීය වේදීන්ට, සියලුම ආගමික නායකයින්ට අත්වල් බැඳ ගන්න කියලා මේ රටේ ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙන යාම. පුවත් දෙසරින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.